අයිබන් කෙල ිගන්න ස්ෙල්මන ුටක්්ල්ලෙන් එන අලුත් විඩික එකක් ඔයාල හැමෝම ඉතියාල මේඩිගෙන් අපි කතා කරන අප ෆෝනක ලස්සට කස්ටමස් කර බලන් සුපිරම් සුපි ක්‍රමයක් ගැන ඉති මග චල්ලට අරත් කෙන වා දැම ෙල්මන ුටක් න සප්‍ර කල නැතිකෙන්න දැම සප්‍රකරගන්න මුකද මුදල්ලන්න කිසි පාඩුවක් වෙන්න චැල්ලගේ විඩියෝස් එකසිය අනු හතරක් වගේ තියන තාක්ෂණක වීඩියෝ සිති ඔබලට අමත කරට පා යුට චල්ලයක් කරන කෙනෙන්න ඔය අනිවාරෙන් ඉතින් එතනවාට වැදගත් වීඩියෝස් ගොඩක් තියන ඉතින් ඔබලට අමත කරට එපා චල වැඩි ිය කතර හ ෝන ලස්සන කරන කලා ති දම සප කල නත ඩ ර ස ිස්කර ෙල්ල ෝ නොටිකේන් ච කර ඩ දපම ොට ලගටම ගන්න ගන්න ල විඩ හොඳ ලයිකරන් කමෙන් කර විඩිය ගන ගද නිවර කමට දලට විඩ හොඳ නොද රට විඩිය මතක ශයාගරන්ති වැඩි කතන්න තුවද විඩියන් කතාකරම් කොහොම ද ෆෝන ලස්සන කරන කියලා හරියාල මෙක පොඩි අපය ගන්ඩ නති අප ගනික ම හිතන ලොක ප්ලිකේෂනය ෆෝනක හිරවනවා කිසි අවුලන්න. 1GB හැමනතම් MB ගන්න තියෙන ෆෝන් එක වුණත් සුපිරියටම හිරවෙන්නතුව අපිට යස් කරන්න පුළුවන් app එක තමයි මෙන්න මේක. ඉතින් මම app එක ගැන වීඩියෝ අවසානයේ සුපුරුදු පරිදි කතා කරන්න. ඉතින් මම දැන්တော့ app එක download කරන් තියෙන්නේ. මම app එක open කරගන්න. හරියන්න app එක මුලින්ම open කරගෙන ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට පෙන්වන්නේ app එක. ඉතින් අපි බලමු මේකෙන් කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මෙතන ඔයාලට start free කියලා මෙතනින් බලා ගන්න පුළුවන් color part option එක. මේක එකපාරක් touch කරගන්න. හරියන්න මම මෙන්න මේක එකපාරක් touch කරගන්නවා. හරියන මෙන්න විදිහට app එක open කරත්තම ඔයාලට බලාගන්න පුළුවන් screen එක වටේට light වාගයක් මෙන්න විදිහට run වෙනවා. ඉතින් මේක තමයි ඔයාලට phone එක ලස්සනට customize කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේක ගැන මම ඔයාලට එක කතා කරන්න. මෙතන ඔයාලට enable wallpaper කියලා එකක් තියෙනවා. ඉතින් මේක අපි අවසානයේ අපේ home screen එකට add කරගමු. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් display මෙනම ඒ කියන්නේ මෙතන ඔයාලට පුළුවන් මෙතන වා මොකක් හරි උදාහරණයක් විදිහට messenger එහෙම නැත්නම් whatsapp application එකට open කරගත්තාම ඉතින් ඒ application එකවා यूज कर दी मेन मेवागे लास्ट लाइट एड कर पुलवाल मेन मे अद ऐपार मेन मेवागा මෙතන ටික් එක ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන choice color කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට කැමති color එක මෙන්න මේ ආකාරයට select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ 2 කියන එක තෝරගන්නවා. ඊට පස්සේ set background image කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් ලස්සන image එකක් add කරගෙන මෙන්න මේ light එක add කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ආකාරයට ගියහම අපිට මෙතන edges කරගත්ත එක ඒ කියන්නේ ලස්සන මේක customize කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න ඉදර මේ මේ ආකාරයට මේක edit කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉතින් මේක ගොඩක්ම ෆුල් ස්ක්‍රීන් ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේක ගොඩක්ම ලස්සනට මේක යූස් කරගන්න. මොකද සාමාන්‍ය මේක එතකොට තමයි අපේ මොනේ ලස්සන ඉතින් normal ස්ක්‍රීන් එකක් නම් තියෙන්නේ. ඉතින් ඒකත් ඔයාලට අවුලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම edit කරද්දි ලස්සනට යට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේක කස්ටමයිස් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ආකාරයට ඔයාලගේ ෆෝන් එකට ගැලපෙන ආකාරයට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. හරියන්නේ ඊට පස්සේ අපි බලමු මේකේ තවත් කොහොමද මේක ලස්සනට ෆෝන් එකට සරල වෙන විදිහට කස්ටමයිස් කරගන්න කියලා මෙතන තියෙනවා මෙන්න මෙහෙම ඔප්ෂන් එක. මේක මම ටච් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ ෆෝන් එකේ ආකාරයට, ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ ආකාරයට නම් තියෙනවා ඔයාගේ ෆෝන් එකේ හැඩේ. මෙන්න මේ ආකාරයට මේක අපිට සකස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ආකාරයට මේක ඕෆ් කරගන්නවා. හරියන්නේ ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ අදාළ ලයිට් වලට ලස්සන ඩිසයින් ඇඩ් කරගන්න. ඉතින් මම ඒක කොහොමද කරන්න කියලා දෙන්නම්. මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට ඩිසයින් කිහිපයක් බලාගන්න. ඉතින් මම මෙන්න මේක පාරක් ටච් කරගන්න. හරියන්නේ ටච් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට ලස්සන ඩිසයින් කිහිපයක් අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට ඒක සෙට් වෝල්පේපර් කියන එක පාරක් උඩ ටච් කරත්තාම මේක අපේ ෆෝන් එකට ඇඩ් කරගන්න පුළුවන්. හරියන්නේ මම මේකෙන් මේක පාරක් බැක් වෙනවා. හරි මෙන්න එහෙම බැක් වුණාම මම මෙන්න මේ ආකාරයට මේක ටිකක් කිහිපයක් සාමාන්‍යයෙන් ලොක් කරගන්න. මොකද ඔයාලට එහෙම නැත්තම් පේන්නේ නැහැ මේක ස්ක්‍රීන් එකේ. හරි මෙන්න මේ ආකාරයට අපිට කැමති ඩිසයින් එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න ඉදර මෙහෙම කිහිපයක්ම ඩිසයින් ඔයාලට පෙන්වන්නම්. ඉතින් මෙන්න මෙහෙම ඔයාලා මේ ඩිසයින් එකකට කැමතින මෙතන ඔයාලා මේක ටච් කරලා සෙට් වෝල්පේපර් කියන එක ටච් කරගන්න. ඉතින් මෙන්න හරියන්නේ ඊට පස්සේ මේක ටච් කරගත්තාම මේගොල්ලෝ ඉල්ලන හෝම් ස්ක්‍රීන් එකටද ලොක් ස්ක්‍රීන් එකටද දෙන්න කියලා. ඉතින් මම මෙතන හෝම් ස්ක්‍රීන් කියන එක පාරක් ටච් කරගන්නවා. හරියන්නේ මෙන්න මෙහෙම ටච් කරගත්තාම අපි බලමු මේක හරියට වැඩ කරනවද කියලා. ඉතින් මෙන්න මේක හිදර මට සක්සෙට් ඕකේ කියලා ආවා. මම මෙන්න මේක පාරක් ටච් කරගන්නවා. ඊට පස්සේ බලමු මෙන්න මේ ඇප් එකෙන් අපි එළියට ගිහිල්ලා මේ ඇප් එක වැඩ කරනවද කියලා. හරියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට මගේ ෆෝන් එක මේ ආකාරයට කස්ටමයිස් වෙලා තියෙනවා. ඉතින් මේක කිසි සේත්ම හිර වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එක අපි normal use කරනවා වගේම අපිට ෆෝන් එක use කරන්න පුළුවන්. ඉතින් ආලේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? හොඳයි නම් අනිවාර්යයෙන් subscribe කරගන්න. ඉස්සෙල්ම YouTube channel එක ෆෝන් එක හිර වෙනවා නම් ෆෝන් එක රත් වෙනවා නම් ඒ වටත්
සුපිරිම සුපිරි වීඩියෝස් තියෙනවා කිසිම ඇප් එකක් යූස් කරන්න නැතුව ෆෝන් එකේ තියෙන සෙටින් කිහිපයක් වෙනස් කරලා කොහොමද අපි ෆෝන් එක ස්පීඩ් කරගන්නේ කියලා channel එකේ වීඩියෝස් තියෙනවා 195ක් 4ක් වගේ ඉතින් ඒවා බලන්නත් අමතක කරන්න එපා ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න වීඩියෝ එක ගැන ඔයාගේ අදහස channel එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාලා යන්න ඉතින් යාළුවනේ YouTube channel කරන කෙනා අනිවාර්යෙන් ඒවටත් අදාළ වීඩියෝස් channel එකේ තියෙනවා ඉතින් ඒවා බලන්නත් අමතක කරන්න එපා ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්